பாகுவட பண்ணால இத்தனை கொட்டி வந்தால அவனாயே ජල්ලි ක්‍රීඩාව කියලා කියන්නේ ඇත්තටම පන්දු ක්‍රීඩාවක්. ද මේක හදාගන්න වෙන විදිහක් තියෙනවා. ඔය ජම්බෝල වගේ ලොකු ගෙඩියක් කරන් උණ පල්ලේ දාලා මේක එක එක්තරා විදිහක ක්‍රීඩාවක්. මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි හසන්ත මේ දැන් මේ ක්‍රීඩා මේ අපි කවි හදපුවා නෙමේ, සාම්ප්‍රදායිකව තියෙන කවි නාදමාලාවල් නම් ටිකක් පොඩ්ඩක් අපි වෙනස් කරලා තියෙනවා. දැන් ඒකේ ඇතුලේ තියෙන්නේ ඉවසීමේ ගුණය මේ තියෙන්නේ. බලන්න සමහරලාවට සමන්ගේ සහෝදරියව ගැන තමයි මේ කවි කියන්නේ. එතකොට ඒ කියන්නේ මේ ක්‍රීඩාව ඇතුලේ පුරුදු කරනවා මේ පරාද වෙච්ච කෙනාව අපහාසයට ලක් කරලා ඔහුට ඉවසීමේ ගුණේ. ඉතින් ඒකාතිකින් බලපුවම ක්‍රීඩාවේ අර මෙතුමා කිව්වා වගේම මේ තව කෙනෙකුට වෛර කරන්න නෙමෙයි ක්‍රීඩාවේ උගන්වන්නේ. තව කෙනෙකුට ඉවසීමෙන් මේ ජයග්‍රහණය විඳින්නයි පරාජය විඳින්නයි තමයි පුරුදු කරන්නේ. අද අපි ඉතින් ඒකෙන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. මට ඔය කියපු ජල්ලි ක්‍රීඩාව කියලා කියපුවාන්ද ඊට වැඩිය මට තව එකක් මතක් වුණා. අර මුලින් අපි කිව්වනේ මේ අතුරුමිතුරු ක්‍රීඩාව. ඒක නිසා මේ තියෙන්නේ ශබ්දෙත් ඇති නේද? ශබ්දෙත් තියෙනවා. දැන් මේ තියෙන්නේ තර අතුරුමිතුරු වගේම තමයි. බලන්නකෝ. Tu besarás a la chica o a chico. Tu besarás a la que te guste más. Anne ha parado. සමාන ලක්ෂණ සහිත ක්‍රීඩා ලෝකයේ පුරාතන එල්ලේ. දැන් අපි එල්ලේ ගහනවා, එල්ලොල බිල මූණ පිටක් කපාගෙන ගහනවා. හැබැයි එල්ලේ වගේම ඊට ඒ වගේම නැතත් ඊට සමාන කිට්ටු ක්‍රීඩා තියෙනවා නේද ගුණවර්ධන මහත්තයා? තියෙනවා. ඔව්. බේස්බෝල් වගේ කියලා තියෙනවා. ඔව්. ලෝකයේ ප්‍රධානම පෙළ ක්‍රීඩා තියෙනවා. එල්ලේ හා සමානයි. ටිකක් සමානයි. ටිකක් සමානයි. ඔව්.
බේස්බෝල් කියපුවාම ඉතින් ලෝකයේ තියෙන ඉතා ඉහළ ක්‍රීඩාවක් බේස්බෝල් ක්‍රීඩක කියොත් ඉතින් මහා ධන කුවේරයෝ මිලාදිකයි අපි එල්ලේ ගහනයි ඉතින් එල්ලේ ගහනයි නෙමේ බැලින්න වැඩි වෙදසක් නෑ. ඒකට අර චග්ගුඩුයි කබඩී අතර තියෙන සම්බන්ධය එහෙම සමානතාවකුත් තියෙනවා. ඒකෙත් අර වචනේනේ කබඩී 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 කියන වචනේ සහ චග්ගුඩු චග්ගුඩු. ඒ චග්ගුඩු ගීතයක්ත් තියෙනවනේ පොඩ්ඩක්. ආව් චග්ගුඩු මේක මේ චග්ගුඩු කියලා පටන් ගත්තට දැන් මේක ඇතුලේ තියෙනවා මේ ක්‍රීඩාවට සම්බන්ධ දැන් ඉස්සර දැන් අර දැන් අපි කාසියක් උඩ දාලානේ දෙපැත්ත බෙදෙන්නේ. දැන් ඉස්සර ගමේ එහෙම නෙමෙයිනේ කලේ. දෙන්න දෙන්න යාළුවෝ එකට එනවා උච්චි උච්චි කියනවා තෝල් කියනවා. දෙන්න කතා වෙලා එනවා. දෙන්න කතා වෙලා එනවා. මම ගල යා මල. දැන් ඇවිල්ලා උච්චි උච්චි තෝල් ගලද මලද? මල කිව්වොත් මල කියපෙක් කරයි පැත්තේ ගල කිව්වා අනිත් පැත්තේ. එහෙම තමයි කණ්ඩායම් බෙදුනේ. අර අනුපාතයට නෙමෙයි අනුපාතයට දැන් බෙදනවා වගේ නෙමෙයි කණ්ඩායම් බෙදන්නේ. ඉතින් ඒ වගේ විවිධ දේවල් මේකේ තියෙනවා මේ අපි ගෑමුද? චග්ගුඩු ගුඩු 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 එකට ඉඳලා දෙන්න දෙන්න දෙකට බෙදিলা කොල්ලෝ කොල්ලෝ එකට ඉඳලා දෙන්න දෙන්න දෙකට බෙදিলা උච්චි උච්චි තෝල් තෝල් උච්චි උච්චි තෝල් තෝල් ඉවද හඳද ඉර එහෙමයි වෙන්නේ එහෙමයි වෙන්නේ මහාචාර්තුමා අපි මේව මානේ සමාවෙන්න ඕන මේව මට ගොඩාක් ලියලා දීලා තියෙන්නේ අමරසේන කංකානම්ගේ කියන මේ කොප්පර කොප්පර පිපිඤ්ඤා චග්ගුඩු ගුඩු රජ්ජුරුව උඩයි උඩයි වාගේ මේ අපි දෙන්නට මේ ඉස්සර තිබුණා මේ ළමා ගීත ලියන ළමා ගීත ගයන පොඩි උණක් උෂාර දෙන්නොත් ජයකොඩි මහත්තයාටත් එහෙම අවස්ථා ගණනාවක් ලැබිලා තියෙනවානේ ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය ඒ වගේම ඔහුගේ සංගීත ජීවිතයේත් මේ දරුවන් වෙනුවෙන් කරපු නිර්මාණ විශේෂයෙන් මේ කෙලිසෙල්ලන් ආශ්‍රිත කරපු නිර්මාණ ගොන්න ගණනාවක් තියෙනවා ඇත්තරම කලාකරුවෙකුගේ ජාතික වගකීමක් ඒක ඒ කියන්නේ තමන්ගේ තියෙන ජනප්‍රියතාවය තමන් පිළිබඳ තියෙන රටේ තියෙන ප්‍රතිරූපේ පාවිච්චි කරලා මේ මේ පැත්තටත් යමක් කරන්න ඕන ඔහු ඒ වැඩේ කරලා තිනවා කාලයක් තිස්සේ නේද පනාපිටියේ මහත්තයලා නම් දිගට ඔක්කගෙන යනවා. ඒක අනිත් කලාකරුවන්ටත් ආදර්ශයක්. මහාචාර්තුමා අපි මේ සෙල්ලමත් එක්ක බැඳිච්ච සෙල්ලම් බඩු ගැනත් කතා කරන්න ඕන. මොකද සෙල්ලම් බඩු කියලා කියන්නේ ඒක මහා දැවැන්ත ව්‍යාපාරයක්. ලෝකේ පුරා ඒක වාණිජමය වශයෙන් සෙල්ලම් බඩු නිෂ්පාදනය කරන ආයතන හිමිකරුවෝ ඉන්නවා ලෝකේ ඉහළම ධන කුවේරයන්ගේ ලැයිස්තුවලට ඇතුළත් වෙන සෙල්ලම් බඩු නිෂ්පාදනය. ඒ වගේම සෙල්ලම් බඩු වල තියෙන ප්‍රමිතිය පිළිබඳ ලෝකේ සමහර රටවල් ඉතාමත්ම සැලකිලිමත්. නැව් පිටින් ආපහු හරවල යවනවා ප්ලාස්ටික් බාලයි කියලා. ඒ කියන්නේ මේ මේ අදාළ සෙල්ලමේ බැලුම් බෝල මේකේ අදාළ ප්‍රමිතියට මේ බැලුම් බෝල නිෂ්පාදනය කළා නැහැ අපේ රටේ දරුවෝ මේ බැලුම් බෝල පුම්බන්න බෑ එහෙම කියලා ඒ හරවල යවන රටවල් තියෙනවා. අපි නම් ඉතින් ඕන නැවක් එන්න බාන්න එන්න බාන්න එන්න බාන්න කියලා මම කියන සමහර රටවල් තියෙනවා එහෙම රටවල් ඕන එකක් බා ගන්න මේ දරුවෝ පාවිච්චි කරන සෙල්ලම් බඩු ඒ කියන්නේ විමසිලිමත් වීම කොච්චර වැදගත් මහචාර්තුම මෙහෙමයි සෙල්ලම් බඩු වල අංශ කීපයක් බලන්න තියෙනවා එකක් තමයි ඔබතුමා කියපු දේ එකක් තමයි කොච්චර දුරට මේවා ළමයින්ට උචිතද ඊයම් ප්‍රමාණය වැඩියෙන් තියෙනවා සමහර පේන්ට් වර්ග ගාලා තියෙන ඒවා වස වෙන්න පුළුවන් එහෙනම් ඒ වගේ දේවල් හැම දෙයක් ගැනම දැන් ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා ඒක හුඟක් වැදගත් මොකද සෙල්ලම් බඩුවක් තෝරලා දෙනකොට දැන් රටකින් රටකට සෙල්ලම් බඩුවක් ගේනකොට හැම දෙයක් පරීක්ෂා කරනවා බලවින් දේ අනිත් එක තමයි සෙල්ලම් බඩු කොච්චර දුරද මේ ළමයින්ගේ මං ඉස්සෙල්ලා කියපු දේම ආපහු වෙන්නේ පසිදුරන්ට ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා දැන් අපි ලෙගෝ වගේ නැත්තම් ඒ වගේ අර බිල්ඩින් බ්ලොක්ස් වගේ සෙල්ලම් බඩුවකින් මොළේ වාදනය හුඟක් සිද්ධ වෙනවා. එයා හුඟක් කල්පනා කරනවා. ඒ සමානලාට ලෙගෝ ක්‍රියාකාරකමම විශාල වශයෙන් බුද්ධිය දියුණු කරන උදව් කරන උපකරණයක් බවට පත් වෙලා තියෙනවා.
ඊළඟට දැන් සාමාන්‍යයෙන් අපි හදාගත්ත මේ පොල් කටු වලින් හදාගත්තු සෙල්ලම් බඩු කොළපත් වලින් හදාගත්තු සෙල්ලම් බඩු මේ වයින් ළමයි ඉගෙන ගන්නවා අර අතේ ජවය ඊළඟට අර මේ රළු බව මුරුදු බව සියුම් බව මේ සේරම ඉගෙන ගන්න ඒ ක්‍රීඩාවන් උපකාරයි දැන් හැම දෙයක්ම උපමට්ටම් කරලා සියල්ලම සකස් කළ දුණු සෙල්ලම් බඩුවක ඒ ගුණාංග වර්ධනය වෙන්නේ නැහැ මම ඉස්සෙල්ලා කියපුදී ආපව කිව්වත් අර මොලේ එක එක පදාත වර්ධනය වෙන්න මේ කකුලට අතට අවශ්‍ය වෙන හැම විදියෙම අත්දැකීම් රළු අත්දැකීම් මුරුදු අත්දැකීම් මඩ සහිත අත්දැකීම් ලිස්සන සුළු බව මේ සියල්ලගෙම කකුල නොයෙකුත් දේවල් ඉගෙන ගන්නවා ඒ අනුව මොලේ එක එක තැන්වල සංඥා යවලා දන්නවා මෙතනින් ගියොත් ලිස්සල වැටෙනවා මෙතනින් ගියොත් වැටෙනවා මොන සේරම මොලේ පරිවිඩ ගන්නේ කකුල් වලින්. ඒකෙන්ද ළමයින් නිකන් සපත්තු සෙරප්පු දාන්න නැතුව පොළවේ ඇවිද්දවන්න කියලා. මේස් දාන්න නැතුව පොළවේ ඇවිද්දන්න. හදිස්සිය වැස්ස වෙලාවකට අර අනිත් තැන් වලේම සපත්තු සෙරප්පු නැතුව තමයි ඇවිදින්න. ඒකතකොට කකුලෙන් තමයි අර සංඥා ගන්න. ඒම ළමයි වැටෙනවා වැටුණත් නැගිටලා යන්න පුළුවන්කම තියෙනවා. වැටෙට දන්නව ඒගොල්ලෝ. සමහරවිට ඒගොල්ලෝ වැටුණාට අනතුරක් වෙන්නේත් නැහැ. ඔය අත්දැකීම් නැති ළමයි ගියොත් එහෙම වැටුණොත් එහෙම තුවාල වෙනවා. සමහරවිට ඉබේම කියලා වැටෙනවා. වැටුණා මෙයා දන්නේ නැහැ මෙතනින් එහාට වැටෙන බව. ඒ සේරම ඉගෙනගෙන නැහැ. එකිනෙ සමන්ලාට උගාක් දෙවර දැන් අම්මලා තාත්තලාට කියලා වන්නේ අපේ ළමයා අවුවට යවන්න එපා පිටනෙට යවන්න එපා දුවන් අරින්න එපා මේ සේරම අපි කියන්නේ අර මේ පොල් කට්ටෙන් හදලා වහන තනකොළ වගේ එතකොට සුදු මැලි වෙනවා එහෙම වුණාම ළමයි විකෘති වෙනවා ඒ අය අවුරුදු 10 15 කට ඒගොල්ලන්ට තෘප්තියක් නැහැ දැන් මේ විඳපු දේවල් නේ ආපව කල්පනා කර සතුටෙන්න පුළුවන් දැන් මේ ළමයි මේ ක්‍රීඩා කරාම මේක අද විතරක් නෙවෙයි අවුරුදු ගානට පස්සෙත් මේ හිත හිතා සතුට වෙනවා අපි මෙහෙම නැටුවා මේ විදිහට කරා මෙතන පෙරදුනා මෙතන දෙව්වා මෙයා අපි කම අදලා මේ ගොල්ලෝ පරද්දුවා මම තාම සිහිය තියෙනවනේ ඒව මුකුත් ලැබෙන්නේ නැහැ අර ළමයින් ඒ ළමයට අත්දැකීමක් නැහැ හිතලා ආපහු සතුට වෙන්න බෑ දැන් සතුට කියන්නේ මොකද්ද ආපස්සට හිතලා සතුට වෙන්න පුළුවන් දේ තමයි සතුට කියන්නේ දැන් අර ළමයින්ට අර පොතේ වැල්ල හිටු ළමයට ආපස්සට හිතලා සතුට වෙන්න කිසිම දෙයක් නැහැ එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඔය කම්පියුටර් ගේම් එකකට වගේ එකට හිර වෙනවා හිර වුණා හුදෙක්ම ආත්මාර්ථකාමී හුදකලා වෙච්ච පුජ්‍යලිබ්බටපත් වෙනවා එයාට සාමූහික තෘප්තිය කියන එක ලබන්න තේරෙන්නේ සාමූහික කණ්ඩායමක් එකට වැඩ කරන්න හැකියාව ලැබෙන්නේ මොකද ඒක හැම දෙයක්ම පුරුදු මේසු පුරුදු වෙලා තියෙන දේ අරව තමයි දිගින් දිගට කරන්නේ දැන් මම යමකට පුරුදු වෙලා තියෙනවා නම් ඒක ඇත්තට මොලේ තියෙන අර නියුරෝනයක් ප්‍රෝග්‍රෑම් වෙනවා කියලා කියන්නේ ඒ නියුරෝන් පද්ධතිය එකට සකස් වුණාම ඒ සකසුම තමයි දිගට යන්නේ දැන් මේ ක්‍රීඩා කරලා පුරුදු වෙච්ච අයගේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මේවයි ක්‍රීඩා ඒත් මේගොල්ලෝ අවුරුදු ගානකට පස්සෙත් මතක් වෙන්නේ ක්‍රීඩාවක් වම් මේව තමයි මතක් වෙන්නේ එහෙනම් මේවයි ඊළඟ පරම්පරාවට යනවා ඉතින් පරපුරෙන් පරපුර සංස්කෘතිය සම්ප්‍රේෂණය වෙන්නේ මේ ක්‍රියාදාම හරහා අනිත් එක තමයි ඉස්සල්ලා අපි අර දැකපු රූපරාම වලින් පේන්නේ හැම රටකම සංස්කෘතියක් ගොඩනගෙනකොට ඒ රටට ආවේනික වූ ක්‍රීඩා පටන් ගන්නවා. මේ හැම දෙයක්ම බොහෝ දුරට එකම වගේ. ඒකට හේතුව මිනිස්සුන්ගේ වර්ධන රටාව එකම රටාවක් තමයි තියෙන්නේ. අපි අර මුලින් කතා කරේ දේ දැන් ළමයි බහ තෝරනකොට නිතරම කියන අකුරු තුනක් තියෙනවා තා මා බා කියලා. ඒ තා මා පා කියන අපේ තමයි තාත්තා පාද මම පපා අප්පා කියලා සේරම හදන් තියෙන්නේ ඕන රටක ඒ අකුරු තුනින්ද ඒක ළමයි කියන්නේ ඉබේ එන දෙයක් හැබැයි අපි හිතනවා මේ තාත්තා කියන්නේ මේ තාත්තර තමයි මාමා කියන්නේ මාමට තමයි මේ අයරද අම්මට තමයි කියලා ඇත්තටම එහෙම නෙවෙයි කියන්නේ ලයාගේ බහ තෝරනකොට ඉස්සෙල්ලම කටින් පිට වෙන්නේ වචන සයි ශබ්ද ඒ ශබ්ද නිසා හැම රටකම ඉස්සෙල්ලම දකින්න තාත්තායි අම්මයින්ද අපි කියන තාත්තා අම්මා මාමා කියලා වචන හදාගෙන තියෙන ඒ විදිහට ඉතින් එතකොට ඒක හැම රටකම එක වගේ ඉතින් අර අපේ භාෂාවයක රටක සංස්කෘතියේ උරුමය සහ සංස්කෘතියේ තියෙන වටිනාකම තේරෙන්නේ ඒ භාවිතා කරන භාෂාවේ තියෙන මිහිරියාවට ඉතින් ලෝකේ තියෙන මිහිරිම භාෂාවල එකක් හැටියට සිංහල පිළිගන්නේ දැන් සිංහල භාෂාව තියෙන ලෝකේ තියෙන හොඳම අකුරු වලින් ලස්සනම අකුරු වලින් අපි ඉන්නේ තුන්වෙනි නැත්නම් තුන්වෙනි තැන මිහිරිම භාෂාවලින් අපි ඉන්නේ මුල් 10 අතරේ. ඒක මේ Google වැළුවොත් දැනුත් පේනවා. ඒතකොට ලෝකේ තියෙන හොඳම භාෂාව භාවිත කරන අපි. ඒතකොට අපේ මිහිරියා වැඩි. හන් ලස්ස අකුරු ලස්සන වැඩි. භාෂාවේ තියෙන මිහිරියාවත් වැඩි. ඒ නිසා මෙතන අපිට වෙනම ආවේනික උරුමයක් තියෙනවා. ඒක සංස්කෘතියේ දියුණුව ලක්ෂණයක්. රටක සංස්කෘතිය දියුණු වෙනකොට අර තියෙන ගොර හැඩිකම අඩු වෙනවා. සිව් මැලිකම වැඩි වෙනවා. මේකේ සෙල්ලම් වලක් තියෙනවා. භාවිත කරන වචන වලක් තියෙනවා. සංගීතයේ තියෙනවා. ඒතර මේ වචන මේ සංගීතය අපේ ළමයි පොඩි කාලේ ඇහුවොත් ඒ ළමයින්ගේ අර හැදියාවට ඒක බලපානවා. ඒතර වේ රටක තියෙන උරුමය නැතුව වෙනත් රටක උරුමයක් ගත්තම ඒගොල්ලෝ නම් මේ සද්දබද්ද ගොඩක් වෙන්න පුළුවන්. දැන් අපි කියමු ඔය ජෑස් සංගීත වගේ ආ කොහොමද වෙන්නේ ඒ රටවල මිනිසුන්ට. මේ සීත කලාපය ඇට ඒ වගේ කටවල් දරලා කෑ ගහලා කියන්න ඕන වෙනවා. දැන් මේ රටක වෙනකොට වෙන කලාව. ඒකෙන්ද ඒකයි මෙහි වෙන සින්දු තියෙන්නේ. ඒ වෙන සින්දු තියෙන්නේ. ඒ සින්දු මෙහෙගෙන අමාර වෙන කෑමක් මෙහෙගෙන වගේ තමයි. ඒතර ඒක එතකොටත් අර බඩේ අජීර්ණයක් හැදෙනවා වගේ මානසික අජීර්ණයක් හැදෙන්න පුළුවන්.
කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ සමන් කුමාර් ගුණවර්ධන මහත්තයා ඡායාරූප කීපයකුත් තියෙනවා පින්තූර කීපයකුත් මට තියෙනවා. ඒතරම සඳ මේ මම දැන් කියන්න අවශ්‍යයි මේ අපි දැන් ඉන්නේ මේ යුග පෙරළියක ඉන්නේ කියන්නේ මේ අතීත කියන්නේ අපි. ඒ කියන්නේ දැන් අපි මොනවා කතා කරත් අපි කොච්චර උත්සාහ කරත් මම හිතන්නේ අර මාචාර්තුමා කිව්වා වගේ අර කම්පියුටර් යුගය අපිට පරද්දන්න පුළුවන් කියලා ඒකට හුරු වෙලා තියෙන යුගයේ. මොකද ඒකට හේතු කීපයක් තියෙනවා. අද අපි ඒ දර්ශන වලින් මම දන්නේ පෙනේ අපි ඉස්සර අපේ මේ ගෙවල් වල අපේ සීමා මායිම් නැහැ. මේ මැටවල් එහෙම තිබුණ නැහැ. ඉතින් බොහොම හොඳට ක්‍රීඩා කළා, සන්තෝෂ වුණා, විවිධ ක්‍රීඩා. එතකොට අපි මේ ගෙවල් හරහා වතු හරහා තමයි එහා මෙහා ඉදින්නේ. එතන එකතු වෙනා විශාල පිරිසක් අපේ මේ සමාජිකයෝ, අපේ සමාජ සමාජිකයෝ. පස්සේ කාලෙකදී අපිට මුදල් ලැබුණාන් පස්සේ අපි වැටවල් ගහගත්තා. අපි ඒ අර ඇටේරිය ගහ, අපේ පොල් ගහ, ඒ ලාවුළු ගහ සීමා වෙන තිබුණු ඉඩම් වලට. ඊට පස්සේ තුකු තාප්ප ගහගත්තා. ඊට පස්සේ අපි අප ගහගෙන අද අපි රෝලර් සටස් දාන් ඉන්නවා. ඉතින් වෙන් වෙලා ඉන්නවා. ඉතින් අර එකමුතුව අර මේ ළමයි මෙතන සෙල්ලම් කරා වගේ එහෙම කට්ටියක් එකතු වෙන්නේ නැහැ. ඊළංකානේ අපි පවුලක් ගත්තත් එහෙම පවුලක් ගත්තත් සමාජික බොම අඩු වෙලා ඉන්නවා. අපි දැන් උදාහරණයක් ගන්න අපේ ගෙදර බැලුවොත් එහෙනම් මම අපේ ගෙදර සමාජික නම දෙනෙක් ඉන්නවා. සහෝදර සහෝදර නම දෙනෙක් ඉන්නවා. ඉතින් හිතන්නකෝ අපි උදේ නම දෙනෙක් අවුරුදු දෙකේ දෙකේ වෙනසට නම දෙනා ඉස්කෝලේ යනකොට කොහොමද තියෙන්නේ කියලා උදේ. ඒකට නමුත් අපි ඒ නම දෙනා ඉන්න ගමන් කොට්ට වලින් ගහ ගන්නවා. මම දාම එක එක නඩු අම්මලා දාතර. ඉතින් මේවා තමයි මේ ක්‍රීඩා මේ ක්‍රියාශීලී ක්‍රියාකාරකම්. එතකොට අදේ මන අද පවුලක ඉන්න එකලම් මේ නැත්තම් දෙන්න ඉන්නේ ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒකත් එක්කම මේ අධ්‍යාපනයේ තියෙන දැඩි තරංකාරීත්වය මේ පහේ ශිෂ්‍යත් ඉඳලා කියන හෝ එක වසරේ ඉඳලා මේ දුවන දිවිල්ල විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වාම ඒ නිසා මේවට තුල දෙන්නේ නැහැ. එහෙම නිසාම තමයි මාචාර්තුමා කිව්වා වගේ මේ ළමයි කාමරය ඇතුලේ කම්පියුටර් ගේම් එකකට උරලා ඉන්නේ. මොකද ඔහුට යන්න දිහාවක් නැහැ. සෙල්ලම් කරන්න ගෙදර වෙලිය සමාජික නැහැ. ඒ වගේම පිටුනිට යන දිහාවක් නැහැ. අම්මලා තාත්තලා පිටුනිට යවන්නේ. ඒ නිසා අපි ඒකේ මේක අතර මම යුග පිටිලක් කළක මම මේක මම තර්ක කරා අපේ විශ්වවිද්‍යාලයේ එක්තරම් මාචාර්යතුමත් වගේ එතුමා කියේ සමන් අපිට මේක වෙනස් කරන්න බෑ. මේක අපි හැමතිස්සෙම යන්න හදන්නේ. අපි හැමතිස්සෙම කැමති අපි අපේ සියවසට. ඒ කියන්නේ 1900 ගණන් වලට. අපි හැමෝම දැන් මෙතන කතා කරන්නේත් අපි හැමෝම අපි කතා කරන්නේ මේ දා තිබුණ මේවා මේ හරි ලස්සන සින්දු කිය. ඒත් අපි හදවතින්ම කැමති ඒවට තමයි. නමුත් යුග පෙරළියත් එක්ක මේවා වෙනස් වෙගෙන යනවා. මොකද 1800 ඌ කියන්නේ 1800 දශකයේ සියවසේ හිටපු තෝමස් අල්වා එඩිසන්ගේ පියා ওই දිහට බැමි දම්මනන් එහාට අර කරන්න තමයි මේ කරද්ද බා කියලා. අද මේ බල්බ් එක මේ මොනක්වත් අපිට හම්බෙන්නේ නැහැ කියලා. ඒතර යුග පෙරළියක අපි මෙතනත් එන්නේ එකක් ඒක හොඳටම නරකට වෙන පෙරළියක් කියලා මම කියන්නේ. අපි අද වැඩසටහනට ක්‍රීඩාව කියලා නොදා සෙල්ලම කියලා දැම්මෙත් හේතුවක් ඇතුව සමහරු කියන්නේ නෑ ක්‍රීඩාව සෙල්ලම දෙකම එකයි කියලා. නෑ ඒකේ අර්ථ දෙකක් තියෙනවා, පරිසර දෙකක් තියෙනවා. ක්‍රීඩාව සෙල්ලම. අපි අද කතා කරන්නේ සෙල්ලම් ගැන. මට අවසර දෙන්න පාලක මැදිරට.